නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියනවා the new room sweeps well කියලා. අලුත් කොස්ස උදරම අතුගායි කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබිච්ච දේවල් රටේ ජනතාවට ඒ වගේම ඒ ලෙසින්ම හම්බ වෙයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. අපි ජනාධිපතිතුමාගේ පළවෙනි වැඩභාර ගන්නකොට කරපු ප්‍රකාශය විවෘන්දීමේදී සුළු ජාතික ඡන්දය ගැන කතා කරනවා නම් මම හිතන්නේ කවුරු හරි එතුමාට වැරදි අවබෝධයක් එහෙම නැත්නම් වැරදි මතයක් අදහසක් ප්‍රකාශ කරපු නිසා තමයි එතුමායි ප්‍රකාශ කෙරුවේ. අර ස්වාමීන් වහන්සේලා කියන විදිහට පන්සල් අද්දාකින් ඡන්ද දාගානේ දැම්මම මිලියන 7ක් එනවා. ඒකෙන් මිලියන 6.9ක් හම්බුනායි කියන ප්‍රකාශය තමයි ඒගොල්ලන් ඉස්සරහට ගෙන යන්නේ. අපි මතක තියාගන්න ඕනේ සුළු ජාතින්ගේ ඡන්ද 110ක් විතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබිලා තියෙනවා කියන එක. ඒක අද සියලු දෙනාම දන්නා කරුණක්. ඔය සිදුවීම වෙන්නත් සුළු ජාතින්ගේ ඡන්ද ලැබුණ නැති එක ගැන ප්‍රකාශයක් කරන්න ඕනේ. සුළු ජාතින්ගේ ඡන්දය ලැබුණ නැති හේතුව තමයි ජාතිවාදී ජාතිකවාදී කියන දෙකක්. මේ රටේ සුළු ජාතීන් රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පුදුම විදියට දුක් වුණා. ප්‍රශ්න පිට ප්‍රශ්න, පල්ලි කැඩුනා, පූජනීය ස්ථානයේ වැඩක් කරන්න බැරි වුණා. මේ වගේ සිදුවීම් කීපයක් වෙලා සුළු ජාතීන්ට එපා වෙන තත්ත්වයක් ඇති වුණා. චර්ච් එකක්වත් ඇරියේ නැහැ. චර්ච් කඩලා, පල්ලි කඩලා, පොවිලල ඉස්සරහා නිය කරලා, දඹුල්ල පල්ලිය කඩලා, දඹුල්ල පොවිල කඩලා මේ වගේ සිදුවීම් කීපයක් වෙන්නත් ඉස්සර ගිහිල්ලා අපි ප්‍රකාශ කරේ මේම එකක් වෙන්න යනවා කියලා කියනකොටත් කිසිම පියවරක් ගත්තේ නැති රජයක් එදා. ඒකේම දිගට ගිහිල්ලා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. හැබැයි මුළු රටේම ජනතාව එක දෙයක් දැනගන්න ඕනේ, මේ අපේක්ෂකයා කවුද? සජිත් ප්‍රේමදාස බෞද්ධෙක්. ගෝඨාභය රාජපක්ෂ බෞද්ධෙක්. මහේෂ් සේනානායක බෞද්ධෙක්. අනුර කුමාර දිසානායක බෞද්ධෙක්. ඒ වගේ නම් 35 ගත්තාම 3-4 දෙනෙක් ඇරෙන්න, අනිත් සියලු දෙනාම බෞද්ධයෝ. එතකොට සුළු ජාතීන් ජාතිකවාදී ඇඟීමක් නැතුව ඡන්ද දීලා තිබුණා නම් ඒගොල්ලෝ දීලා ඇත්තේ මුස්ලිම් ජනතාවෙන් ඕට්ටුවෙන්ම දාපු ඉස්පුල මාතයට. එහෙම නැත්නම් සිවාජි ලිංගම්ට ඡන්ද දීලා ඇති දෙමළ ජනතාව. ඇයි මේ දෙකම උනේ නැහැ? සම්පූර්ණ සුළු ජාතීන්ම ඡන්ද දුන්නේ මා ජාතිය අපේක්ෂකයන්ට. Breaking.lk